උද්ඝෝෂණ ස්ථානයේ අපි ඇති කරලා දීලා තියෙන්නේ වැරදි ස්ථානයක කියන එක අපි හැමෝටම තේරුම් ගිහිලා තියෙනවා. ඒ කියන්නේ දැනට ආරක්ෂක අමාත්‍යාංශයේ ඒ ස්ථානයේ නොතිබුණාට ඒ ස්ථානයේ තමයි ওই උද්ඝෝෂණ ස්ථානයේ වෙන් කරනකොට ආරක්ෂක අමාත්‍යාංශයත් තිබුණේ. ඒ වගේම ඒ ජනාධිපති කාර්යාලයට මෙහා පැත්තේ තියෙන බේරවැවේ කොටසක් ඒ කොටස ඇලපාරක් වගේ තියෙන්නේ. ඒ ඇලපාරට මෙහා පැත්තේ තමයි මේ උද්ඝෝෂණ ස්ථානයේ තියෙන්නේ. එතකොට මේ උද්ඝෝෂණ ස්ථානයේ බැලුවාම මෙතන රටට විදේශ සංචාරකයන් විදේශ දූත මණ්ඩල එහෙම එන හුඟ දෙනෙක් ඇවිල්ලා නවතින ස්ථාන ඒ අය නිතරම එහාට මෙහාට යන ස්ථාන සියල්ලක්ම තියෙන්නේ මේ උද්ඝෝෂණ ස්ථානය තියෙන තැන හරහා. ඉතින් එතකොට මෙතනදී පළමුවෙන්ම ජනාධිපති කාර්යාලයේ රාජකාරී ඉෂ්ට කරන්න ලේකම් කාර්යාලයේ රාජකාරී ඉෂ්ට කරන්න පුළුවන් කමක් තියෙන්නේ නැහැ. මොකද උද්ඝෝෂණ වලට එන අය උද්ඝෝෂණ ස්ථානයේ නවතින්නේ නැහැ. ඔබතුමා දැකලා ඇති උද්ඝෝෂණ ස්ථානයේ රැස් වෙලා කැවිලා කෙලින්ම එන්නේ ජනාධිපති කාර්යාලයේ දොරටුව ළඟට. ඇවිල්ලා ජනාධිපති කාර්යාලයට වැඩ කරන්න හම්බෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒ ස්ථානයත් අයිති වෙනවා මේ අධිආරක්ෂක කලාපයට ඒ ස්ථානයත් අයිති වෙයි. නමුත් ඒ ස්ථානවල මහජනතාවට ඒ අයට ඒ කියන්නේ උද්‍යානයක් නිසා ගෝල්ෆේස් උද්‍යානය එතනට පැමිණීමේ එතන හැසිරීමේ සහ එතන විවේකීව ගත කිරීමේ කිසිම බාධාවක් ඇති වෙන්නේ නැහැ. නමුත් තවදුරටත් මෙතන උද්ඝෝෂණ ස්ථානයේ විදියට පවත්වාගෙන යනවද කියන එක මම හිතන්නේ ආරක්ෂක මණ්ඩලයේදී සාකච්ඡා කරලා ඒ ගැන ඉදිරියේදී තීරණයක් ගනී. නමුත් මගේ පුද්ගලික මතය නම් උද්ඝෝෂණ ස්ථානයට එතන සුදුසු ස්ථානයක් නෙවෙයි. නවකවදය කියන්නේ ඇත්තෙන්ම අපි එදා ඉඳන් අහන අපිට දකින්න තියෙන ඉතාමත්ම අමිහිරිතම දර්ශනයක්. ඒක බොහොම රටේ ජනතාව ওই නවකවදය දිහා බලන්නේ ඉතාමත්ම හිරිකිතෙන් පිළිකුලෙන් කියන එක විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ. නමුත් කනගාටුවට කරුණ තමයි මහත්මයා මෙච්චර නවකවදයක් මේ විශ්වවිද්‍යාලවල දෙනවයි කියලා මුළු රටම කතා කරනවා, රටම දන්නවා. ඒ වගේම මමත් පියෙක් විදියට මමත් දන්නවා තමන්ගේ දරුවා නවකවදයට භාජනය වෙනවා නම් ඒක දැනගත්තට පස්සේ අම්මට තාත්තට මොනතරම් දුකක් වේදනාවක් ඇති වෙනවද කියලා. මොකද හුඟක් ඔය විශ්වවිද්‍යාලවලට එන දරුවන්ගේ අම්මලා තාත්තලා බොහොම අමාරුවෙන් ඒ දරුවන්ට උගන්වලා හිටන් ලොකු බලාපොරොත්තු ඇතුව දරුවාව එවන්නේ විශ්වවිද්‍යාලයට. ඒතකොට ඒ දරුවට අපාදුක් විඳින්න වෙනවා නම් නවකවදය කියන මේ පීරියඩ් එකේදී මොනතරම් මේක කනගාටුදායක සිද්ධියක්ද කියන මමත් දන්නවා, ඔබතුමත් දන්නවා, මේ අපි හැමෝමත් දන්නවා. නමුත් මෙතනදී ඊට වැඩිය කනගාටුදායක කරුණ තමයි මේ විශ්වවිද්‍යාල තුල ශිෂ්‍ය සංගම් වලට නායකත්වය දෙන, ඒවට පනපවන, ඒවට අනුබල දෙන දේශපාලන පක්ෂ කිසිවක නායකයෙක් මේ දක්වා ඒ අයගේ අනුගාමිකයන්ගෙන් ඉල්ලා තියනවාද? ඔය විශ්වවිද්‍යාල වල බොහොම රැඩිකල් විදියට ඉන්න ඒ ශිෂ්‍ය සංගම් වල නායකයෝ ඉල්ලලා තියනවාද? ඒ දේශපාලන පක්ෂ වල නායකයෝ දරුවනේ ඒ එන්නේ තවත් දෙමව්පියන් දරුවෝ, ඒ දරුවෝ ඉන්නේ තොය දරුවෝ වගේම ඉගෙන ගන්න. ඒ දරුවන්ට හිංසා කරන්න එපා. ඔය ළමින්ගේ මේ නංගිල මල්ලිලා ඔය. ඒ දරුවන්ව ආදරෙන් පිළිගන්න. ඒ දරුවන්ට ඒ විදිහට සලකන්න කියලා මේ දක්වා කිසිම කෙනෙක් ඉල්ලීමක් නොකිරීම ඇත්තටම කනගාටුවට කරුණක්. ඒ වගේම රටේ අධ්‍යාපනය මේ විදිහටයි වෙන්න ඕනේ, මේ විදිහට යන්න ඕනේ, මේවා බෑ, මේවා විතරයි පුළුවන් කියලා කියන ශිෂ්‍ය නායකයිනු කිසිම කෙනෙක් කොයිම අවස්ථාවකද ඉදිරියට ආවිල කියලා තියනවාද? මම ඉගෙන ගන්න විශ්වවිද්‍යාලයේ කිසිම නාවකවදයකට අපි ශිෂ්‍ය සංගමයේ විදිහට ඉඩ දෙන්නේ නැහැ කියලා නෑ කවුරුවත් කියලා නෑ. ඔන්න ඕක තමයි ඊටාමත්ම කනගාටුදායක තත්ත්වය. ඉතින් මෙතනදී වෙලා තියෙන විශ්වවිද්‍යාලවලට ඉගෙන ගන්න දෙමව්පියෝ එව්වට ඒ අයගෙන් තාමත්ම සුළු කොටසක් මේ ශිෂ්‍ය සංගම් කියලා ඇති කරගෙන බොහොම හොඳයි ශිෂ්‍ය සංගම් තියෙන්න ඕනේ. නමුත් ඒව මුවාවෙන් එක්සෑම් ෆේල් වෙවි විශ්වවිද්‍යාලවලම කාලය ගත කළා ඉගෙන ගන්න එන ළමයින්ට ඉගෙන ගන්න නොදී මේ උද්ඝෝෂණ පෙළපාලි වලට බලෙන් අරන් යන්නයි, එහෙම නොයන කට්ටියට දඩුවම් කරන්නයි මේක ඊටාමත්ම අසාධාරණ තත්ත්වයක් තියෙනවා. ඉතින් මේක විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවත් අධ්‍යාපන අමාත්‍යාංශත් ඒ වගේම ශ්‍රී ලංකා පොලිසියත් මේකට එකතු වෙලා මේ ගැන විශේෂ ක්‍රියාමාර්ගයක් ගන්න ඕනේ. විශ්වවිද්‍යාලයේ ඔරලෝසුවක් අඳින්න බෑ පළවෙනි වසරේ. ඔරලෝසුව අතේ බැඳගෙන ගියොත් කකුලේ බඳිනවා. සපත්තු දාන්න බෑ. කාන්තාවක් නම් කරාබු දාන්න බෑ. පන්ති භේදයට විරුද්ධ ප්‍රජාතන්ත්‍රවාදයේ ඉල්ලන, නිදහස ඉල්ලන, සමානත්වයේ ඉල්ලන, පෙළපාලි උද්ඝෝෂණ කරන පිරිසමයි මේකට නායකත්වය දෙන්නේ. පක්ෂවල බලය තහවුරු කරගන්න තමයි මේ කටයුත්ත කරන්නේ. ඒක කාලාන්තරයක් සිද්ධ වුණා. ඒ පිළිබඳව අපේ අවධානය දැන් යොමු වෙලා තියෙනවා. අපි මේකට යම් කිසි තීන්දුවක් ගන්න ඕනේ. අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යතුමත් අපිත් එක්කත් කතා කරා. ඒ පිළිබඳව ඉතාම ඉක්මනින් යම් කිසි නීතිමය ප්‍රතිපාදන දැනටත් තියෙනවා. අපිට තියෙන බාධාව තමයි පැමිණිලි එන්නේ නැහැ. පැමිණිලි එන්න තියෙන ප්‍රධාන හේතුව තමයි පැමිණිලි කරන්න බයයි. ඒ ශිෂ්‍ය සංගම් මහා අපාරේ ප්‍රජාතන්ත්‍රවාදී ඉල්ලන ශිෂ්‍ය සංගම් විශ්වවිද්‍යාලය ඇතුලේ තියෙන ෆැසිස්ට්වාදය. බයට ඒ පැමිණිලි එන්නේ නැති නිසා රාජකාරී කිරීමේ බාධාවක් තමයි තියෙන්නේ. ඔය වීඩියෝ එක ලීක් වුණ නැත්නම් ඕක අපිට එළියට එන්නේ නැහැ.